යෝජිත විදුලි බල පනතට එරෙහිව සර්වජන බලය පාරට බැස්සේ ඒ පනත අකුල ගන්න කියලා ආණ්ඩුවට බල කරන්න. මොකද බලශක්ති සුරක්ෂිතතාවය කියන්නේ ජාතියේ ස්වාධීනත්වය පිළිබඳ ප්‍රශ්නයක්, ස්වෛරීභාවය පිළිබඳ ප්‍රශ්නයක්. අපි දැක්ක මීට අවුරුදු දෙකකට කලින් පැය 12ක් විදුලිය කැපුනම ජනතාව පාරට බැස්ස, ජනාධිපතිවරයාට ගෙදර යන්න සිද්ධ වුණා. ඒ නිසා බලශක්ති ක්ෂේත්‍රය විදේශිකයන් අතර ගියොත් මේ රට පාලනය කරන උන් බවට පත් වෙනවා. රටේ බලශක්ති සැපයුමෙන් 20%ක් විදේශිකයන් සතු වුණත් ඒ 20% නිව්වම පද්ධති අසමතුලිතතාවයේ සිස්ටම් ඉන්බැලන්ස් එක ඇති වුණාම මුළු රටේම විදුලිය යනවා. ඒ නිසා 20%ක් විදේශිකයන් සතු වුණත් මේ රට පාලනය කරන එක ප්‍රමාණවත්. නමුත් විදේශිකයන්ට ලබාගත හැකි උපරිම සීමාවක් මේකේ තීරණය කරලා නැහැ. ඒ වගේම බලශක්ති ක්ෂේත්‍රයේ සමාගම් ගණනාවක් කරා තනිපුද්ගලයෙකුට පාලනය කිරීමේ හැකියාව මේ පන්තර ලබා දීලා තිනවා. මේක වික්‍රමසිංහගේ තවත් විකුණුම් ජාවාරමකට පාර කපන පනතක්. ඒ නිසා රටට ආදරේ පාර්ලිමේන්තු මන්ත්‍රී හැමෝම 69 ලක්ෂයේ ජනවරම රැකීමේ වගකීම ඇති පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් විශේෂයෙන්ම මේ පනතට විරුද්ධව අතේසිවිය යුතුයි. මොකද සෞභාග්‍ය දැක්මට පටහැනිවයි මේ අනුප්‍රාප්තික ජනාධිපතිවරයා මේ පනත ගෙනලා තියෙන්නේ. මේ පනත ගේන්න මේ ආණ්ඩුවට ජනවරමක් නැති නිසා මේ ජනවරම ලබා ගැනීමට කටයුතු කළ පොහොට්ටුවේ මන්ත්‍රීවරු විශේෂයෙන්ම මේ පනතට එරෙහිව අත උස්සලා තමන් 69 ලක්ෂ ලබා දුන්න පොරොන්දුව සුරකිය යුතුයි කියන එක අපි බල කරලා ප්‍රකාශ කර සිටිනවා. ඇමතිවරයා පැහැදිලිවම කියනවා මේක විකිණීම කියන වචනයක්වත් නැහැ කියලා. දැන් ඔබතුමා කියන විකුණනවා කියලා. මොකක්ද ඒකට දැන් මේ කියන? දැන් කිඹුල බනිස්සගේ කිඹුල ඉන්නවද? ඒ වගේ තමයි මේකත්. ඒ කියන්නේ විකිණීම කියන එක යට තියෙන්නේ. නැ මේකෙන් සමාගම් වලට දාලා තියෙනවා. ඒ වගේම ජලවිදුලිය සම්බන්ධ සමාගම් සම්බන්ධ විශේෂ ප්‍රතිපාදනයක් තියෙනවා. ඒක ආණ්ඩුව යටතේම 100%ක් අයිති තියා ගන්නවා කියලා. මොකද ඒකින් කියවෙන්නේ අනිත් ඒවා විකුණන්න පුළුවන්. විකුණන්නේ නැහැ කියන පනතේ රිස්ට්‍රික්ටිව් ක්ලෝස් එකක්. එහෙම නැත්නම් සීමා කිරීමේ වගන්තියක් ඇත්තෙත් නැහැ. ඒ වගේම විදේශිකයන්ගේ ආයෝජන ගැනීම ගැන කතා කරත් ඒකේ සීමාවන් දක්වලත් නැහැ. විකුණන එකත් රටම විකිණන විදියට විදුලිය විකුණන්නයි ආණ්ඩුව සැලසුම් කරලා තියෙන්නේ.